හේමල් රණසිංහගෙන් නළුවාට ගොඩක් අධ්‍යක්ෂකවරු ඉතිහාස කතා චිත්‍රපටවල චරිතයක් බාරගන්න ආරාධනා කළා. හැබැයි ඔහු බාරගත්තේ නැහැ. කාලයකට පස්සේ ඔන්න ඔහු ඒ වගේ ආරාධනාව බාර අරගෙන ඒ මහාචාර්ය සුනිල් ආරියරත්නගේ විජේබා කොල්ලේ නම් සිනමාපටේ නයනානන්ද කියන චරිතය හරහා. ඇත්තටම හේමල් නයනානන්දගේ චරිතය බාරගත්තේ ඇයි? ඔහු ඒ ගැන කියන්නේ මේ වගේ කතාවක්. හේමල්, ඔබ මහාචාර්ය සුනිල් ආරියරත්නගේ විජේබා කොල්ලේ චිත්‍රපට බාර ගන්න හිතුවේ ඇයි? ඉතිහාසගතා චිත්‍රපටවලට මීට කලින් ආරාධනා ලැබිලා තියෙනවා. නමුත් අපි පොඩි කාලේ ඉතිහාසගතා දැකලා තියෙන්නේ හරි දෙවෙන්ත විදියට. මට ගැළපෙන චරිතයක් එනකම් මම කාලයක් බලාගෙන හිටියා. ඒක නිසා මේ තිරපිටපත ලැබෙනකොට තිරපිටපතෙන්ම ලැබුණා පුංචි දෙවෙන්තකමක්, ඒ තිස්ස අබේසේකර කියන නම. ඉතින් මම හිතුවා මේක තමයි මගේ අවස්ථාව කියලා. ඉතින් මහාචාර්ය සුනිල් ආරියරත්න කියන ලංකාවේ බ්‍රෑන්ඩ් එකක්, ලංකාවේ මිනිස්සුන්ට වටිනා දේවල් දීපු චරිතයක්. ඒ වගේම කැමරා අධ්‍යක්ෂණය චන්න දේශප්‍රිය, කලා අධ්‍යක්ෂණය විමල් දුෂ්මන්තගේ. මම හිතුවා මේ එකතු එක්ක මට මේ නිර්මාණයේ ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා. ඇයි ඔබ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් බ්‍රෑන්ඩ් එකක් කියලා කියන්නේ? මම හිතන්නේ ප්‍රේක්ෂකයින්ට සුනිල් ආරියරත්න කියන්නේ බ්‍රෑන්ඩ් එකක්. ඉතින් ඒ බ්‍රෑන්ඩ් එක හැදිලා තියෙන්නේ ඔහුගේ නිර්මාණ වලින්. ඒ නිර්මාණ මිනිස්සුන්ගේ හිත්වලට කාබෙදිලා තියෙන තරම තමයි බ්‍රෑන්ඩ් එකක් විදියට මම අදහස් කළේ. ඉතිහාස කතාවලින් ප්‍රේක්ෂකයන් ඈත් වෙලා ඉන්න යුගයක ඔබේ චරිතය ප්‍රේක්ෂකයන්ට තිළිණ කරන්න හිතාගෙන ඉන්නේ කොහොමද? මම මේ චිත්‍රපටයේ නයනානන්ද කියන චරිතය තමයි කරන්නේ. ඉතින් මේ චිත්‍රපටයට උපරිම දායකත්වය ලබා දෙන්න තමයි අරමුණ. ඉතිහාස කතාවලින් ප්‍රේක්ෂකයන් ඈත් වෙලා යන්න හේතුව ඉතිහාස කතාවල තිබුණු ප්‍රශ්නයක් නෙවෙයි, කතාව කියන එකේ ප්‍රශ්නයක්. මම හිතනවා මේ කතන්දරේදී කතාව කියන්න පුළුවන් හොඳ පිරිසක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් මේ පිරිසට එකතු වුණ එක කාලෝචිතයි කියලා මම විශ්වාස කරනවා. මින් ඉදිරියට දිගටම හේමාල්ව ඉතිහාස කතාවලින්ම දකින්න ලැබෙවිද? ඒ ප්‍රශ්නෙට මම එච්චර කැමති නැහැ. මේ මගේ පළවෙනි ඉතිහාස කතාව. මම දකින්නේ අපේ සිනමාවේ අඩුපාඩුවක් තියෙනවා නම් තියෙන්නේ තිරපිටපතේ. තිරපිටපත් රචකයාගේ අඩුවක් තමයි මම දකින්නේ. ඉතින් ඒක නිසා තිරපිටපත කොච්චරම් ශක්තිමත්ද කියන කාරණාව මත තමයි රඳා පැවැත්ම තියෙන්නේ කියලා මම විශ්වාස කරනවා. ඉතුරු ටික ඉතිහාස කතාවක්ද ආදර කතාවක්ද කියන එක අදාළත්වයක් නැහැ. මම නිර්මාණයක් තෝරගැනීමේදී ඒකේ ප්‍රධානම සාධකයේ තිරපිටපත. තිරපිටපත සාර්ථක නම් ඒක බාරගන්නවා. විජේබා කොල්ලේ අධ්‍යක්ෂ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් පවසනවා හේමල් රජවන්නේ එකවතාවයි කියලා. තිස්ස අබේසේකර සහ මහාචාර්ය සුනිල් ආරියරත්න කියන දෙදෙනාම මේ නිර්මාණයට රඟපාන්නමට අවස්ථාව දීලායි තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ යුගලය මාව රජකරවන එක එක අවස්ථාවක සීමා කළාම ඇති කියලා. පසුගිය දවස්වල ඔබ විදේශගත වුණා කියලායි ආරංචිය. ඔව්, පෞද්ගලික වැඩ කටයුත්තක් සඳහා විදේශගත වුණා. යුරෝපයේ පොඩි නිවාඩුවක් ගත කරලා ලංකාවට ආවා. හේමල් මාධ්‍ය ඉස්සරහට එන්නේ හරි අඩුවෙන්, වැඩ කරන්නත් හරියට තෝරා බේරගෙනනේ. මේකට මොකක්ද හේතුව? ඒකට හේතුව ඇත්තටම ප්‍රේක්ෂකින්ට හොඳ නිර්මාණ තුළින් ඉදිරියට එන්නයි මම ගොඩක් කැමති. මම විශ්වාස කරනවා ප්‍රේක්ෂකින්ට අවශ්‍යත් හොඳ නිර්මාණ කියලා. හොඳ නිර්මාණ තෝරගන්න ගොඩක් විමසිලිමත් වෙනවා. මුලින් කිව්වා වගේ නිර්මාණකරුවන් බිහිවිය යුතුයි. අපිට ලොකු අඩුපාඩුවක් තියෙනවා තිරපිටපත්වල. තිරපිටපත් ගොඩක් ශක්තිමත් වුණොත් අපිව ගොඩක් අවස්ථාවලදී ප්‍රේක්ෂකයින්ට දැකගලා ගන්න පුළුවන් වෙයි. හැබැයි මේක ටිකක් අමාරු වැඩක්. ගොඩක් දෙනෙක් බලන්නේ චරිත පස්සේ දුවලා චරිතයක් කරන්න. ඔබ ටිකක් හෙබින් ගමනක් යනවා. ඒක අන්තිමේ ඔබට අවාසියක් වෙයි නේද? මම ඒක අවාසියක් විදියට දකින්නේ නැහැ. සිනමාව සහ ජීවිතය කියන්නේ දෙකක්. එතකොට මම කාලයක් සිනමාව ජීවිතය කරගෙනත් තිබුණා. නමුත් ඇත්තටම ඒක දෙකක්. මේ සිනමාව වෙනුවෙන් මම ගත කරන කාලය තුළදී මම මේකේ දුවනවාට වඩා හිමින් ඇවිදගෙන යෑමේදී මට ගොඩක් දේවල් අතපත ගාගෙන ඇවිදගෙන යන අවස්ථා උදා වෙනවා. ඒකත් එක්ක මට ජීවිතයේට ගොඩක් දේවල් එකතු කර ගන්න පුළුවන්. ඒ නිසා ආපස්සට හැරිලා බැලුවොත් සිනමාව මොන තැනක තිබුණත් ජීවිතයේ සම්බන්ධයෙන් මම තෘප්තිමත්. හැබැයි ගොඩක් දෙනෙක් බලන්නේ හැල්මෙ දුවලා තමයි ජනප්‍රිය වෙන්න. මට නම් මේක අදාළම නැහැ. මම හෙමින් ගමනක් යනවා. හේමල් පුංචි තිරේ නළුවෙක් ගැන අදහසක් නැද්ද? මේ කතාව මම කිහිප වතාවක්ම සඳහන් කරලා තියෙනවා. සිනමාව තමයි මම ප්‍රමුඛත්වය ලබා දෙන මාධ්‍ය. ඉතින් සිනමාව පිළිබඳ වැඩි නැඹුරුවක් වැඩි කැමැත්තක් තියෙනවා. පුංචි තිරේට යන්න මට දැනට අවශ්‍යතාවයක් නැහැ. ඔබ සිනමාවේ නිතර දකින්නේ නැහැ. එතකොට ඔබේ වෘත්තිය? මම වෘත්තිමය සිනමා රංගන ශිල්පියෙක්. නමුත් මේ ලංකාව වගේ රටක වෘත්තිය වශයෙන් කරගෙන යෑමේදී ආර්ථික වශයෙන් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒක නිසා මගේ පවුලේ පුංචි ව්‍යාපාරයක් තියෙනවා.
ඒ ව්‍යාපාර කටයුත්තත් එක්ක සම්බන්ධ වෙලා මේ ගමන ඉදිරියට යනවා. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නවතම video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.